ජාතික පක්ෂයේ නායක ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතුමන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අමතන මොහොතයි මේ. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි පූජක පක්ෂවලින් අවසරයි. හේමා ප්‍රේමදාස මැතිනියනි, අපේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මනි, උපනායකතුමනි, සභාපතිතුමනි, මහලේකම්තුමනි, ජාතික සංවිධායකතුමනි, සභානායකතුමනි, අපේ සජිත් ප්‍රේමදාස මැතිනියනි, දුලාංජලි ජයකොඩි මැතිනියනි, ඇමතිවරුනි, එක්සත්ජාතික පක්ෂ එක්සත්ජාතික පෙරමුණේ නායකවරුනි, මන්ත්‍රීවරුනි, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුනි, ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුනි, අපේ පක්ෂයේ ගමේ මට්ටමේ ක්‍රියාකාරී හා නියෝජිත නෝනා මහත්වරුනි, මිත්‍රවරුනි, 1988 මේ භූමියේ ඉඳගෙන රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයට නම් කරා. එදා මේ ගොඩනැගිල්ල තිබුණේ නැහැ. පරණ ගෘහස්ථ ක්‍රීඩාංගණය කියන්නේ එක් කාලෙක ට්‍රොලිබස් නැවත්තපු ගරාජයේ තමයි අපි එදා නම් කරේ. ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණාන් පස්සේ ඒ වෙනුවට මේ අලුත් ශාලාව අපිට ඉදිකල්ලා දුන්නා. ඒ ශාලාවේ තමයි අද අපි සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරලා තියෙන්නේ. මට මේ පක්ෂයේ ඇත්ත වශයෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමගත්, ප්‍රේමදාස ජනාධිපතිතුමා සමගත් දීර්ඝ කාලයක් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඩඩ්ලි සේනනායක මැතිතුමා එක්ක වැඩ කරී ඉතා කෙටි කාලයක්. අපි ඒ කාලය තුලදී ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණැද්දී අමාරු කාලයක් තිබුණේ. එතුමා එක්ක අපි හැම එකටම මූණ දුන්නා. කිසි එකකින් ඈත්ුනේ නැහැ. පක්ෂේ ශක්තිමත් කළා, ආරක්ෂා කළා, ඉදිරියට ගියා. ඒත් අවාසනාවට එතුමා අපෙන් නැති වුණා. ඊට පස්සේ විජේතුංග ජනාධිපතිතුමා සමග ගාමිණී දිසානායක මහත්මයා අපේ ජනාධිපති අපේක්ෂක හැටියට අපි ඡන්දයට ඉදිරිපත් වුණා. එක බෝම්බකින් එතුමා විතරක් නෙමෙයි, මම හැර පක්ෂේ නායකත්වය, ප්‍රධාන නායකත්වය සම්පූර්ණයෙන්ම නැති වුණා. මට නායකයා වුණාම තිබුණේ පළවෙනි අභියෝගය තමයි නායකත්වයක් ඇති කරන්න. නායකත්වයක් එක සැරේ ඇති කරන්න බෑ. නායකත්වයක් ඇති කරන්න කල් යනවා. දුක් විඳින්න තිබුණා. ඒ කාලය තුලදී මේ පක්ෂේ නැති වෙන්න තිබුණා. අපි මේ පක්ෂේ ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා. අලුත්
තරුණ නායක පිරිසක් දැන් බිහි වෙලා තියෙනවා. අන්න ඒක තමයි අපි කළා තියෙන ප්‍රධානම කාර්යය හැටියට මට කියන්න ආඩම්බරයෙන් කියන්න පුළුවන්. පක්ෂයක් ගෙනියන්න අලුත් නායකත්වයක් අපි බිහි කළා තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා දේශපාලනට ආවේ පියාගේ මරණයෙන් පස්සේ මට අවස්ථාව හම්බුණා එතුමා අපේක්ෂකයෙක් කරන්න. හම්බන්තොටින් පාර්ලිමේන්තුවට එන්න. නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට ක්‍රියා කරන්න. ආපහු විපක්ෂයට යන්න. විපක්ෂයේ දුකයි රහයි දෙකම විඳින්න. පක්ෂ නියෝජ්‍ය නායකයා වෙන්න. කැබිනට් ඇමතිවරයා වෙන්න. දැන් ජනාධිපති අපේක්ෂාවට ඉදිරිපත් කළා ජයග්‍රහණය කරන්න. මෙතන තරුණ නායකින් ගණනාවක් ඉන්නවා. මේ ඔක්කොම දිහා බැලුවාම විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියේ කියන්න ඕන තරහ වෙන්න එපා. ඒක කාන්තාවක් එතන නැහැ. රටේ ජනගහණයෙන් භාගයක් කාන්තාවක්. අපි දැන් ඒ අඩුව මකා ගන්න ඊළඟ අවුරුදු 5 10 දී මේ පක්ෂයේ තරුණ නායකත්වය ක්‍රියා කරන්න ඕන කියලා මම මතක් කරන්න කැමතියි. අපේ පක්ෂ නැති වුණේ අපි බෙදුනහම 55 අපි බෙදුනා 56 පරාජය වුණා. 91 අපි බෙදුනා 94 අපි පරාජය වුණා. 70 අපි බෙදුනා 69 අපි බෙදුනා 70 පරාජය වුණා. අපි බෙදුනොත් අපි පරාජය වෙනවා. ඉතින් මේ සියලු දෙනාටම මම කියනවා ආපහු බෙදෙන්ට එපා කියලා මම කියනවා. එකේ කතා අහන්න ඉර දෙන්න එපා. මම පක්ෂ නායක හැටියට එහෙම බෙදීම් ඇතිකරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. අපේ අරමුණ ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට යන්න. අවුරුදු 17ක් අපි බලේ හිටියා. ඒත් ඒ වගේම විශාල ඊටත් වඩා දීර්ඝ කාලයක් අපි විපක්ෂේ හිටියා. අවුරුදු 2ක් හැර. දැන් අපි බලය අල්ලගෙන පළවෙනි පියවර හමාරයි. කොමාරි ආණ්ඩුවක් ඇති කරා. අගමැතිකම ගත්තා. මේ ආණ්ඩුව බඩගාලා හරි අයින් කරන්න ගියත් අයින් වෙන්නේ නැහැ කියලා හරි ජනාධිපති වෙන්නකන් ඇවිල්ලා තියෙනවා. බලය අල්ලගත්තාම අතාරින්න එපා. තවත් ශක්තිමත් කරන්න. ලෑස්තිද? මේ බහුතරයන් නැති සුළුතරේ ආණ්ඩුව මොකද්ද කරේ? හැම පන්දු වාරේම අඩු ගන්න එක 6 එකක් ගැහුවා. ස්ටෙන්ස් නොමිලේ දෙනවා. ස්ටෙන්ස් නොමිලේ දෙනවා. පාරවල් කොච්චර හැදුවද? මං කිරියල් ඇමතුමයි කබීර් රශ්මි ඇමතුමයි ගැහුවොත් මං ඔට්ටුවල් අන දෙන්නටම කියන්න බෑ එච්චර හදලා තියෙනවා. හොඳව පාසල් ළඟව පාසල්. මොකක්ද දැන් එතනින් පටන්ගෙන දැන් අවුරුදු 13ක් අඛණ්ඩ අධ්‍යාපනයක් හැම දරුවෙක්ටම දෙනවා. කවුද කරේ? ගිය ආණ්ඩුව මේක අඩු කරා. වියදම් අඩු කරා. පෙට්‍රෝල් විල වැඩි වුණාද අඩු වුණාද? එහෙනම් මොනවටද මේගොල්ලෝ කෑ ගහන්නේ?
මොනාරද මුන් කෑ ගහන්නේ? පඩි වැඩි වුණාද අඩු වුණාද? පඩි වැඩි කළා පෙට්‍රෝල් බිල අඩු කරාම මේගොල්ලෝ කියන ජීවන බර වැඩි කියලා. මේ මිනිස්සුන්ට ආපහු ආණ්ඩුවක් දෙන්න පුළුවන්ද? පෙට්‍රෝල් බිල වැඩි කළා බඩු පඩි අඩු කරන්න. අන්න ඒක තමයි. දැන් ගෙවල් කොච්චර හැදුවද? අද ඔයගොල්ලෝ ගෙදෙට්ට එන්න සුදු වෑන්ද සුවසැරිය ඇම්බියුලන්ස්ද? අද මේ රටේ ණය වෙලාද? අද හම්බන්තොට වරාය ණය ගෙවනවාද? තව මොනාද කියන්නේ? මේ සැරේ වීවල්ට හොඳ මිලක් හම්බුණාද? දැන් බලන්න මෙහෙම පාලනයක් අපි ඇති කරලා තියෙන්නේ. අපි මේ අවුරුදු හතරේ දුක් විඳා ප්‍රාදේශීය සභා සම්දවලින් පැරදුනා. ඔක්කොම ප්‍රශ්න ඇති වුණත් මේ රටේ ආර්ථික මීට වඩා හොඳයි. මේ රටේ ආර්ථිකය අද හොඳයි. අපි දැන් අඩිතාලම දාලා තියෙන්නේ. කොළඹ නුවර කොළඹ හම්බන්තොට ආර්ථික කලාපයක් ඇති කරලා තියෙන දැන් දියුණු වෙන්න. ඒගොල්ලෝ આવොත් මේක දියුණු කරයිද වට්ටයිද? වරාය දියුණු කරලා තියෙනවා. මේක මැදදී යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අපි විවෘත කරනවා. සතයක් නැහැ වෙලා නැහැ. ඉතින් මේ ආණ්ඩුව කරපු වැඩ මන් දෙන්නම්. අපි දැන් එවන පොතෙන් පොත් දෙක තුනක් ගෙනියන්න වෙයි. නිවාස ඇදුවේවා, පාරවල් ඇදුවේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීයක් ඇදුවද එතුමා? හා 110ක් හදලා 300 ගන්නකේ. මේ හැම ඇමතිවරයෙක්ගේ මට ජයක්‍රම පෙරා ඇමතිතුමා කියනවා මේ බුද්ධාගම ආරක්ෂා කරන්නේ ආණ්ඩුවද අපේ සංඝයා වහන්සේට රක්ෂණය දුන්නේ? අන්න හරි. ඒකයි මං කිව්වේ හැම වාරෙම අපි එක හය එකක් ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කරා. අද මට කොච්චර බැන්නත් එක්කෙනෙක්වත් හිරේ යන්නේ. මේ රූපවාහිනිය පොරොන්දු වෙනවා මට හැමදාම බලින්න. මම කියනවා එක දවසක් හිරේ ගෙනියන්නේ නැහැ කියලා. ඊට වඩා ඕනේ පාතු මොකද්ද? දැන් මං අහන්නේ මේකට විකල්පෙ මොකද්ද? කවුද ඉදිරිපත් කරලා තියෙන්නේ? අඟුලිමාලයක් ගේන එක විකල්පයක්ද? රහත් වෙයිද නැත්නම් මාළේට සුදු වෑන්දායිද? ඒකද විකල්පේ? අපිල දැන් තියෙන්නේ මෙතනින් රටේ ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න, ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්න, තරුණයන්ට අනාගතයක් දෙන්න, ආදායම් වැඩි කරන්න. මේ වැඩ කළා තියෙන අපි ඉදිරියට යමු. ඉදිරියට යන්න අපි කරන්න තියෙන්නේ තව පියවර දෙකයි. ජනාධිපතිවනේ දිනන්න, ඊට පස්සේ පාර්ලිමේන්තු 125කින් දිනන්න. මේක සට ආරම්භ කරේ කරන්න. එතකොට අපි මේ ආණ්ඩුව ගෙනියන්න. තව මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි පෙන්වන්න. ලංකාව දියුණු රටක් කරන්න. එහෙනම් අපි කැපවෙමු. මම වාගේ අපි හිතමු ඉදිරිය ගැන. මම හැම වෙලේම හිතන්නේ රට ගැනයි, පක්ෂ ගැනයි.
ඒ නිසා මේ රට අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් මමත් මේ ඇමතිවරු ඉදිරියට ගෙනියනවා දියුණු රටක් කරනවා. එහෙනම් පටන් ගමු මේ සටන. ඉස්සෙල්ලාම ජනාධිපතිවරණේ දිනමු. සජිත්ව ජනාධිපති කරමු. පාර්ලිමේන්තු ඡන්දෙ දිනමු. 125ක් අරගම්මු. හරිද? එහෙනම් අපේ බලය ඊට පස්සේ තහවුරු කරගම්මු. ඔබ සියලු දෙනාටම ස්තුතියි.